पिंसार तिल दीप बंधना අපේ තිස්සසරක් තිවිච්ච කුරිරි යුද්ධය අවසන් වුණා. ඒ අවසන් වුණාන් පස්සේ LTT සංවිධානයේ හිටියා තරුණ කොටස් නොමගිගේ තරුණ ළමයි. ඒ අය අපේම සහෝදරයෝ ඒ වගේම අපේ දරුවෝගේ අය. ඉතින් ඒක එවකට හිටපු රජයේ තීරණය කළා ඒ යුද්ධය අවසන් වුණාන් පස්සේ රජයට බාරුණු 12,000කට 500කට ආසන්න ප්‍රමාණයක් හිටියා. ඒ අය නීති මාර්ගයෙන් කටයුතු කළා බන්ධනාගාරගත කළා එයාගේ ජීවිතය අවුල් කරන්න නැතුව ඒ අයත් නොමග ගිය තරුණ කොටස් හැටියට තීරුම් අරගෙන ඒ අයව යහමාර්ගයට අරගෙන ඒ අයගේ ජීවිතය ලස්සන ජීවිතයක් කළා ඒ අයට මේ සිවිල් සමාජයේ ජීවත් වෙන්න ඕනේ ක්‍රමය ගැන අවබෝධයක් දීලා ඒකට විශේෂ හේතුවක් උනේ LTTT සමාජිකයෝ බොහෝ දිනක් ඉතාම අඩු වයසෙන් තමයි LTTT සංවිධානයට බඳවගෙන තිබුණේ. ඒ අයට සිවිල් සමාජය ගැන හරි අවබෝධයක් තිබුණේ නැහැ. පවුල් සංස්ථාව ගැන අවබෝධයක් තිබුණේ නැහැ. සමාජ ජීවත් වෙන්න ඕනේ දිදී ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ වෙනමම සංස්කෘතියකට කැළයාල් ඇතුලේ කඳවුරු ඇතුලේ අවියාදක තමයි ජීවත් වුනේ කුඩා කාලේ ඉඳලා. ඒගොල්ලන්ට ඒ සිවිල් ජීවිතේ සිවිල් සංස්කෘතිය ගැන හරි අවබෝධයක් තිබුණා නැහැ. ඉතින් රජය ඒ වෙලාවේ තීරණය කළා ඒ නමගේ තරුණ කොටස් 12,500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කළා සමාජයට වැඩදායි විනයගරුක පුරවැසියන් හැටියට සමාජගත කරන්න. ඉතින් ඒ කාර්ය කළා අපි. ඇත්තට මේ කාර්ය කරන්න තමයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය ඇති කළේ. එතනින් පස්සේ 2013 වර්ෂය වෙනකන් එක දිගටම අපි 2009 මේ වුණාන් පස්සේ 12,500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කළ සමාජගත කළා. මම ඉතාම සතුටුයි කියන්න නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ 12,500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය වෙලා සමාජගත වෙලා බොහොම අය ඒ අය බොහොම හොඳ ජීවිතයක් ගත කරනවා. එතන අපි හිතනවා අපිට වෙන ලෝකේ අනිකුත් අය කියලා තියෙනවා. ඒ පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක වුණා කියලා ඒකට එක හේතුවක් තමයි අපිට දකින්න තියෙන හේතුවක් තමයි මෙච්චර කුරිරි යුද්ධයක් කරගෙන ගිය 30 වසරක් තිස්සේ කුරිරි යුද්ධයක් කරගෙන ගිය මරාගෙන මැරෙන තරම් අදිෂ්ඨානශීලී තත්යකට ඇවිලිටිබු සාම LTTE සමාජිකයන් පුනරුත්ථාපනය කළා. ඉවරලා දැනට වසර 11කටත් වැඩි නැවතත් ඒ අය ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වුණේ නැහැ. ඒක අපි හිතනවා පුනරුත්ථාපනය කියලා සාර්ථකත්වයේ පෙන්වන විශේෂම දෙයක් කියලා. එතනින් පස්සේ 2013 වසර වෙනකොට අපේ 99%ක් ඒ පුන LTTE සමාජයෙන් පුනරුත්ථාපනය කළ සමාජගත කළා. ඊට පස්සේ ඒ වෙනකොටත් ලංකාවේ තිවිච්ච ලොකු සමාජීය ප්‍රශ්නයක් තමයි මේ මත්කුඩු වලට ඇබ්බැහි වෙන තරුණ කොටස් නොමග ගිහිල්ලා ඉන්න එක. එතකොට ඒවකට රජය තීරණය කළා මද්රැව් වලට පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක නිමිච්ච නිසා මද්රැව් වලට ඇබ්බැහි වෙච්ච අයත් පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා ඒකත් බාර දුන්නා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයට. එතනින් පස්සේ 2013 වර්ෂයේ ඉඳලා මේ වෙනකන් අපි මේ පුනරුත්ථාපනය කරන එක ක්‍රමවේදයක් තියෙනවා. උසාවියට ඉදිරිපත් කළා යම් කිසිනේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා පොලිසිය මගින් නත්තන්නකට අරගත්තාන් පස්සේ උසාවියට ඉදිරිපත් කළා. උසාවි නියෝග මගින් තමයි අපිට එවන්නේ වසරක පුනරුත්ථාපනයට. එතකොට පහුගිය වසර ගානක් තිස්ස පුනරුත්ථාපන මේ වෙනකොට 8,000කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කළ සමාජගත කරලා තියෙනවා. ඉතින් ගිය වසරේ අලුත් දෙයක් පටන් ගත්තා පුනරුත්ථාපනෙන් ඔබට කියලා සංකල්පයක්. ඒකෙන් අදහස් කරන්නේ අපි වෙනදට මේ කොටට උපදේශනය කරන වෙන වෙන ක්‍රියාමාර්ග කළා ඒ අය පුනරුත්ථාපන කරන මේ මද්දවලින් ඒ ගන්නේ තියෙන අවබෝධ කරලා දීලා මද්දවලින් ගැලවෙන්න. මේ පුනරුත්ථාපනට ඔබෙන් කියන එකෙන් අදහස් කරන්නේ මේ සමාජයේ මේ අය කොන් වෙච්ච කට්ටියක්. සමාජයේ අනිත් අය වපරහැම් බලන්නේ මේගොල්ලෝ දිහා. ඒකම පවුල ඇතුලේ ප්‍රශ්න ඇති වෙලා තියෙන සමාජයේ යාළු අතර ඉතින් හරිම කරදරයක් කියන කොටසක් කියන එක තමයි මේගොල්ලෝ සමාජය හැමනේ අපේ වචන වලින් කියනවා. ඒ වුණත් අපි හිතුවා මේ අයට සමාජයේ පිළිගැනීමක් වෙන විදිහට වැඩක් කරන්න. සමාජයේ පිළිගැනීමක් හැදෙන විදිහට තත්වයකට ගෙනල්ලා ඒ පිළිබඳව ඒගොල්ලන් හැකියාවන් දියුණු කළා. ඒ අයට සමාජයේ වැඩදායි පුද්ගලයෙක් වෙන්න, විනයගරුක පුද්ගලයෙක් වෙන්න, ආයි නැවත සමාජයට ගියන් පස්සේ අනිත් අයට නිතරම අවශ්‍ය කරන පුද්ගලයෙක්. මෙයාට දිහා හැමතිස්සෙම අනිත් අය අසා කරනවා, අනිත් අය මෙයා හොඳ පුද්ගලයෙක් කියලා තේරුම් ගන්නවා. ඒ තත්ත්වයට ගේන්න සහජ හැකියාව තියෙන ගොඩක් තරුණයෝ මෙතන ඉන්න. මේ මම කියන්න ඕනේ මෙතනදී විශේෂයෙන් මේ පුනරුත්ථාපනයට ඇවිල්ලා විවිධ සමාජ මට්ටම් වල බැවිලා ඉන්නවා. විවිධ පවුල් පසු හොඳ පවුල් පසුබිම, විවිධ පවුල් පසුබිම හොඳ අධ්‍යාපන ලැබුවා ඉන්න, හොඳ රැකියාව කරපුවා ඉන්නවා,
හොඳ විශේෂ රැක් මේ ක්‍රීඩා ක්ෂේත්‍රවල ජාතික තලයේ වගේ හිටපැත්ත ඉන්නවා. ඉතින් හැමති මම මේ විශේෂ මෙතන 90%කට වැඩි ඉන්න තරුණයෝ. මේ අයට පුළුවන් ජීවිතය ජය ගන්න. මේ අය ජීවිතය ජයගත්තා කියන්නේ අපේ රට ජයගත්තා. අපේ රටේ අනාගතය මේ අය හොඳ මිනිස් වෙන එක, මේ අය ජීවිතය ජය ගන්න, මේක ජීවිතය දියුණු වෙන එකෙන් අපිට වෙන්නේ අපේ රටව තමයි හොඳ වෙන්නේ. ඉතින් ඒක දකින්න ලැබෙන එක ගැන මම හිතනවා අපි ගොඩක් වාසනාවන්තයි. අපි පිං කළා තියෙන එක දකින්න.